ඉසිවර සහන ජෝත්ස සේවය හා සම්බන්ධුණු ඔබ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනේන දිනපතා ලග්න පලාපල, සතිපතා ලග්න පලාපල, ඒවගේම මාසික ලග්න පලාපල, ඒවගේම වාර්ෂික ලග්න පලාපල අන්තර්ජාලයට මුදාහල සැනින් ඔබගේ දුරකථනයට ලබා ගැනීම සඳහා අපගේ YouTube LK channel එක subscribe කරලා ඒ bell icon එක මත click කරලා තබා ගන්න. එවිට අප අන්තර්ජාලයට මුදා හරින video එසැයින් ඔබට බලා ගැනීමේ හැකියාව අත්වෙනවා. ඒ වගේම ඔබගේ අදහස් comment එකක් විදිහට දක්වන්න අදහස් හා යෝජනා සියලුම දේවල් අපිට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ video ඔබගේ යාළුවන්ටත් බලන්න, share කරන්න, like කරන්න, ඔබගේ යෝජනා අපට දන්වන්න. ඒ වගේ ඉසිවර සහන ජෝත්ස සේවය හා හැමදාම රැඳී ඉන්න ඔබට බොහොම ස්තුතියි. 2019 ජූනි මාසයේ 29 වෙනි සෙනසුරාදා පාන්දර 1:43ට මෙපමණ කාලයක් වෘෂභ රාශි ගතව තමන්ගේ සුවශ්‍රේෂ්ඨ රාශියේ ගමන් කළ සිකුරු ග්‍රහයා එයින් මිදිලා එයින් මාරු වෙලා කේන්ද්‍රයේ බුධගේ රාශියක් වන මිතුන රාශියට සම්ප්‍රාප්ත වෙනවා 29 වෙනිදා සෙනසුරාදා පාන්දර 1:43ට. ඉතින් මේෂ ලග්නයේ සිට මීන ලග්නයේ දක්වා ලග්න 12න් උපන් ඔබට මේ සිකුරු මාරුව කුමන ආකාරයෙන් ඔබගේ ජීවන තත්ත්වයට බලපෑමක් කරයිද, එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ඔබ කරන කියන කාර්යයන් වලට, ඔබේ දෛනික කටයුතු වලට යහපත අයහපත විදිහට මේ සිකුරු මාරුව බලපාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මෙතැන් සිට ඔබ හොඳින් බලන්න, ඔබේ ලග්නයට අදාළව හොඳින් බලන්න, හොඳින් අහන්න මේ සිකුරු මාරුව කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබේ කේන්දරේ තුන්වෙනි භාවයට බුධ ග්‍රහයාට අයිති මිතුන රාශියට තමයි සිකුරු ග්‍රහයා කේන්දරේ සම්ප්‍රාප්ත වෙන්නේ. සිකුරු මේෂ ලග්නයෙන් උපන් ඔබේ දෙවැන්න වන ධනස්ථානයත් හත්වැන්න වන විවාහ ස්ථානයත් අධිපති ග්‍රහයා. විවාහකාරක ග්‍රහයා වශයෙනුත් ඔබගේ ක්‍රියාත්මක වෙන හතාධිපති මේ සිකුරු ග්‍රහයා කේන්දරේ මිතුන රාශියට සම්ප්‍රාප්ත වීම ඉතාමත් යහපත් ප්‍රතිඵල, යහපත් මට්ටමක් තමයි ඔබට උදා කරන්නේ. ඇත්තරම මේ සිකුරු මාරුව කිසිසේත්ම මේෂ ලග්නයෙන් උපන් ඔබට අපලකාරී තත්ත්වයක් උදා කරන්නට හේතු වෙන්නේ නැති බව නම් කියන්නට ඕන. කොහොම නමුත් තමන්ගේ ආදරය ප්‍රේමය පිළිබඳව වැඩිපුර තමන් අපේක්ෂා කරන බවක් නම් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ඔබගේ ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන්, එහෙම නැත්නම් සහකරුවාගේ හෝ සහකාරියගේ ආදරය වැඩිපුර බලාපොරොත්තු වෙන, තමන්ගේ හිතට ඔවුන්ව වැඩිපුර දැනෙන කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ සහකර සහකාරිය සමග බොහොම සහයෝගයෙන් බුද්ධිමත්ව ඔවුන්ගේ අවධානය දිනාගෙන ආකර්ෂණය ඇති වෙන ආකාරයට ඔවුන් සමග බොහොම මිත්‍රශීලීව කටයුතු කරන්නටත් ඔබ මේ කාල සීමාව තුළ පෙළඹෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ කාල සීමාව තුළ තමන්ගේ විශේෂයෙන් තමන්ට තමන්ගේ සහෝදරයින්ගෙන්, ඒ වගේම තමන්ගේ ඥාතිවිත මිත්‍රාදීන්ගෙන් යම් ආකාරයක උදව් උපකාර හෝ ඔවුන්ගෙන් යම් දේවල් ඔබ සල්ලි මිල මුදල් ආදී වෙනත් උදව් උපකාර ඔබ බලාපොරොත්තු වුණා නම් බොහෝ විට ඒ දේවල් ඔබට මේ කාල සීමාව තුළ ඉෂ්ට කර ගැනීම හැකියාවක් පවතිනවා. ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන් පිළිබඳ වැඩිපුර අවධානයක් ඔවුන් සමග, ඒ වගේම ටිකක් ඔවුන් ගැන වැඩිපුර හිතන්නට සිද්ධ වෙන කාලයක් වගේම ඔවුන්ගේ සමග සහයෝගයේ මිත්‍රශීලීත්වය සහ ඔවුන්ගේ යම් කැපකිරීම් පවා කරන්න සිද්ධ වෙන කාලයක් හැටියටත් මේ කාල සීමාව හඳුන්වන්නට පුළුවන් මේ සිකුරු මාරුවත් සමග. ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකය නැත්නම් ඔබගේ යම් ආකාරයක මුදලක් හෝ ඒ වගේ ධනය ඔබගේ සහෝදරාදීන් වෙනුවෙන් හෝ පවුලේ ඥාතීන් වෙනුවෙන් ටිකක් වැඩිපුර යොදවන්නටත් මේ කාල සීමාව තුළ ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ විවාහ සහකරු සහකාරිය සමග ටිකක් දුර බැහැර ගමන් බිමන් වාගේ දේවල් යෙදෙන්නටත් වැඩි ඉඩකඩක් තියෙන නිසා ඒ සම්බන්ධෙනුත් ඔබට තරමක් වැඩිපුර තමන්ගේ ස්ථාවර ධනයන් හෝ තැන්පත් මුදලක් වියදම් කරන්නට සිද්ධ වෙන කාල සීමාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්.
කොහොම නමුත් ඉගෙන ගන්න ළමයින්ට ඉගෙන ගන්න දුවා දරුවන්ට මේ සිකුරු මාරුව ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳින් තමන්ගේ ඒ ශාස්ත්‍රීය අංශයන් වලින් අධ්‍යාපනය ලබන අයට ඒ ඉහළ ප්‍රතිඵල සාමාර්ථයන් අත්පත් කරගන්නටත් එවැනි සම්මුඛ පරීක්ෂණ තරඟ විභාගයන්ගෙන් ජයග්‍රහණය කරන්නටත් මේ කාල සීමාව ඉතාමත් යහපත් බව කියන්නට ඕන. මෙහෙම බලනකොට මේස ලග්නින් උපන් ඔබට මේ සිකුරු මාරුව ඉතාමත් සුබ පරදෙන ඔය ආකාරයට ක්‍රියාත්මක වෙන ග්‍රහ බලයක් ඇති කරන බව සඳහන් කරන්න පුළුවන්. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය, වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ග්‍රහයා මෙන්ම පළවෙනි භාවයේ සහ කේන්දරේ හයවෙනි රෝගස්ථානයේ එහෙම නැත්නම් සතුරු ස්ථානයේ අධිපති ග්‍රහයා බවට පත් වෙන්නේ සිකුරු ග්‍රහයා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා වුණත් උසභ ලග්නින් උපන් ඔබට පාපක් ග්‍රහයෙක් හැටියට තමයි උසභ ග්‍රහයා සඳහන් වෙන්නේ ලග්නාධිපතිම හය අධිපති වීම නිසා. කොහොම නමුත් ඔබගේ මෙතර කාලයක් ලග්නගතව මාළවී යෝගය උදා කරමින් ගමන් කළ සිකුරු ග්‍රහයා කේන්දරේ දෙවැනි භාවය වන ධනස්ථානයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ බුධගේ රාශියට. ඔබගේ කේන්දරේ දෙවැන්න බුධගේ රාශියට මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන බව කියන්නට පුළුවන්. මිතුන් ලග්නයෙන් උපන් ඔබටත් මේ සිකුරු මාරුව අපල තත්ත්වයක් උදා නොකරන අතර ඔබගේ ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ධනස්ථානගත වීම ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරත්වයක් ඔබට ඇති කරගන්නට මෙපමණ කාලයක් ඔබගේ මුදල් රවි රාහු සහ රවි දෙවැන්නේ තැන්පත් වීම නිසා අනිසි ලෙස ඒ වගේම ඔබට වියදම් වී ගියා නම් ඒ වගේම ඔබගේ මුදල් වියදම් වීම ටිකක් වැඩිපුර යෙදිලා තිබුණා නම් ඒ තත්ත්වය යම් තරමකට පාලනය කරගෙන යම් ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ඇති කරගන්නට මූල්‍යමය තත්ත්වයන්ගේ සංවර්ධනයක් ඇති කරගන්නට ඔබට මේ කාල සීමාව තුළ හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඔබගේ සතුරු කරදර පිළිබඳව රෝග පිළිබඳ රෝග සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කරන නිසා ඒ සම්බන්ධිනුත් ඔබගේ වැඩිපුර අවධානය යොමු කරන නිසා ඒවා කල්ැතුව හඳුනාගෙන ඒ වගේමුත් බේරීමේ හැකියාව ඔබට මේ කාල සීමාව තුළ ඇති කරනවා. කොහොම නමුත් බුද්ධිමත්ව අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවක් තමයි උසම ලග්නෙන් උපන් ඔබට මේ ග්‍රහචාරයෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා බොහෝ විට වෙන්න තියෙන බොහෝ බාධාකාරී තත්ත්වයන් ඉවත් කරගෙන යහපත් ආකාරයෙන් කටයුතු කාරණාවන් සිද්ධ කරගන්නට ඔබට මේ සිකුරු මාරුව බලපාන බව සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ සිකුරු ග්‍රහයා දෙවැන්නේ ගෝචර වීම තුළ ඔබට ඔබගේ විශේෂයෙන් ඔබගේ සතුරු කරදර තිබුණා නම් ඒ දේවල් යම් මට්ටමකට අඩුවීමක් හෝ පාලනය කර ගැනීමක් ඔබට මේ කාල සීමාව තුළ කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ අතර බොහොම ආදරය ලෙන්ගතුකම වැඩි වෙන කාලයක්. විශේෂයෙන් ඔබ ඔබගේ ස්වාමියා හෝ බිරිඳ කෙරෙහි වැඩිපුර ළඟින් ඉන්නට හෝ ඔවුන් කෙරෙහි ආදරය දක්වන්නට ඔබට සිත් වෙන කාල සීමාවක් හැටියට මේ කාල සීමාව හඳුනන්න පුළුවන්. විශේෂයෙන් පස්වැන්නාධිපති බුදු සමග මිතුන රාශිගතව සිකුරුගේ මේ ගෝචර වීම බුදු මිතුන රාශිගතව සිකුරු ගෝචර වීම විශේෂයෙන් ආදර සම්බන්ධතා ශක්තිමත් වීමටත් ඒ වගේම ඔබගේ සහකරු සහකාරියන් අතර හොඳ හිත හෝ මිත්‍රශීලීත්වය වර්ධනය වීමටත් අලුත් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමටත් මේ කාල සීමාව තුළ බොහෝ විට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම මේ සිකුරුගේ මේ ගෝචර ගමන පවතින කාලය තුළ ඇතිවෙන සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබ වඩාත් බුද්ධිමත් ක්‍රියා කිරීම තුළ ඔබට වෙන්නට තියෙන බොහෝ කරදරකාරී තත්ත්වයන් වලක්වා ගැනීම හැකියාවක් පවතිනවා. විශේෂයෙන් තමන්ගේ සහකරු සහකාරී හෝ විවාහක සහකරු සහකාරී සම්බන්ධයෙන් ඔබගේ මුදල් වියදම් වීමක් සිද්ධ වෙන්නට ඉඩකඩ තියෙන නිසා ඒ සම්බන්ධිනුත් බුද්ධිමත්ව ක්‍රියා කිරීම හොඳයි. කොහොම නමුත් ඔබ දෙදෙනා අතර ඒ ඇති කරන සම්බන්ධතාවයේ මත විශේෂයෙන් ඔබගේ ඒ ඔබලාගේ ඒ ජීවිතයේ බොහෝ සුන්දර අවස්ථාවන් නැත්තම් ජීවිතයේ යහපත් ආකාරයෙන් ගත කරන්නට නැත්තම් ඒ විනෝද සංචාර ආදී දේවල් සඳහා තරමක් මුදල් වැය කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. කොහොම නමුත් දෙදෙනා අතර ඒ වගේ සංචාර වගේ දේවල් වුණත් සිද්ධ වෙන්නට මේ කාලය තුළ බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒක යහපත් ආකාරයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. කොහොම නමුත් මේ සිකුරු මාරුව උසම ලග්නෙන් උපන් ඔබට එහෙම නරක ප්‍රතිඵල ගෙනත් දෙන්නේ නැහැ. විශේෂයෙන් සහකරු සහකාරියන් අතර ඇතිවෙන සම්බන්ධතා සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත් ක්‍රියා කිරීම තුළ වංචාකරුවන්ට හසු වීමේ ඉඩකඩ වළක්වා ගැනීමේ හැකියාව
පවතිනවා. විශේෂයෙන් ඔබට මේ කාල සීමාව තුළ විවාහය සම්බන්ධව කුජ නීචර හත්තැන් ආධිපති වෙන කුජ නීචව ගමන් කළත් බුදු සමග ගමන් කළත් ඒ දෝෂ තත්ත්වය යම් තරමකට අඩාල කර ගැනීමේ හැකියාව මේ කාලය තුළ පවතිනවා මේ සිකුරු මාරුවත් සමග. එනිසා උසුම ලක්ෂණයෙන් උපන් ඔබට මෙය යහපත් ප්‍රතිඵල ගෙනත් දෙන ග්‍රහ මාරුවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මිතුන ලක්ෂණය. මිතුන ලක්ෂණයෙන් උපන් ඔබට බලමු මේ සිකුරු මාරුව කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද කියලා. මෙපමණ කාලයක් ඔබගේ කේන්දරයේ දොළොස්වැන්නේ ව්‍යස්ථානගතව ගමන් කළ සිකුරු ග්‍රහයා ඔබගේ මිතුන රාශිය වන ලග්නස්ථානය වන පළවෙනි භාවයට තමයි ලග්න භාවයට තමයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ, සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ සිකුරු මාරුව මිතුරු ලග්නෙන් උපන් ඔබටත් ඉතාම සුබ ඵල දෙන ග්‍රහ මාරුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ දොළොස්වැන්නත් පස්වැන්නත් අධිපති ග්‍රහයා බවට පත්වෙන නිසා විශේෂයෙන්ම ඒ පස්වැන්න අධිපති ඒ සිකුරු ග්‍රහයා ලග්නගත වීම ඉතාම සුබ ඵල දෙන පිහිටීමක් හැටියට ගෝචරයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතාම විනෝදකාමීව බොහොම ලස්සනට සුන්දරව ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය සතුටින් යුක්තව ගත කරන්නට ඔබට මේ කාල සීමාව තුළ පුළුවන් වෙන බව ඇති කරන පෙරනිමිත්තක් හැට සඳහන් කරන්න පුළුවන් මේ සිකුරු මාරුව. ඒ නිසා ඔබ මොන කරදර බාධක තිබුණත් ප්‍රශ්න කරදර තිබුණත් හිතේ සතුටින් මේ කාල සීමාව ඉදිරියට ගෙවා දමන්නට මාසයක් පමණ කාලයක් පවතින මේ සිකුරු මාරුව නිසා ඔබට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් ඔළුවට ඔබගේ තියෙන ඒ මානසික අසහනකාරී තත්ත්වයන් ඒ වගේම ඒ පීඩාකාරී තත්ත්වයන් තරමක් දුරට හෝ මගහරවාගෙන අසහනකාරී තත්ත්වයන්ගෙන් අත්මිදිලා යහපත් ආකාරයක මනස සතුටින් තබාගෙන ඒකාග්‍රතාවයකින් යුතුව ක්‍රියා කිරීමට මේ කාලය තුළ ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් හිටපු අයට ඔන්න ඉතාමත් යහපත් කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ මෙච්චර කාලයක් යම් ආකාරයක ඒ මුදල් හදල් වැයවීම් වැඩිපුර තිබුණා නම් ඒ දේවල් තරමක් අඩු කර ගැනීමේ හැකියාවත් මේ කාලය තුළ තියෙනවා. විශේෂයෙන් මේ සිකුරු මාරුවත් සමග ඔබගේ ඒ වැයපස පාලනය කර ගැනීමේ හැකියාව තියෙන අතර විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වයට අනුව විශේෂයෙන් යම් මුදලක් ඉතිරි කර ගැනීමට ඒ අය ඒ වැයපස පාලනය කර ගැනීම නිසා ඔබට හැකියාව ලැබෙන බවත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ කේන්දරයේ විස්මේ තියෙන පිහිටීමත් සමග ඔබගේ සහකරු සහකාරයන් සමග විශේෂයෙන් ආදර සම්බන්ධතා ශක්තිමත් වෙන අතර ඒ වගේම ඔබට විශේෂයෙන් අලුතින් සහකරු සහකාරයන් නැත්තම් අලුත් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන්නට අලුත් අය හඳුනා ගන්නට අවස්ථාව මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙන්නට අවස්ථාව සිමි වෙන කාල සීමාවක් හැටියටත් සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. කොහොම නමුත් රාහු ග්‍රහයා සවි සමග ලග්නගතව ගමන් කරන නිසා ඇතිවෙන සම්බන්ධතා සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත් වීම ඉතා වැදගත් වෙනවා. මොකද ඒ රැවටිලිකාරීන්ට හෝ වංචාකරුවන්ට හසු වීමේ වැඩි ඉඩකටක් පවතින නිසා. ඒ නිසා බොහොම බුද්ධිමත් ක්‍රියා කිරීම තුළින් ඒ සම්බන්ධයෙන් වඩාත් ඔබට යහපත් තත්ත්වයක් උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට මේ ග්‍රහ මාරුව සිකුරු මාරුව ඉතාම යහපත් බව කියන්නට පුළුවන්. මේ සිකුරු ග්‍රහයා බුධගේ රාශිය වෙන මිතුන රාශියට පත්වීම අධ්‍යාපනයේ වශයෙන් ඉතාම උනන්දුවක් ඇති කරන අතර ඉතාම යහපත් වූ මානසිකත්වයකින් ඒ කටයුතු වල නිරත වීම තුළින් සාර්ථකව ඒ කටයුතු සාර්ථක භාවයට පත් කර ගන්නට ශක්තිය ඒ වගේම හිතට ධෛර්යය ලැබෙන නිසා අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඉන්න අයට බොහොම හොඳ කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මූල්‍ය ශාස්ත්‍රයන් වලට අනුසම්බන්ධව ක්‍රියා කරන අයටත් ඉතාමත් යහපත් කාල සීමාවක් හැටියට මේ කාල සීමාව සඳහන් කරන්න පුළුවන්. කොහොම නමුත් මිතුරු ලග්නෙන් උපන් ඔබට සමස්තයක් ලෙස සඳහන් කර හැක්කේ මේ සිකුරු මාරුව ඔබට ඉතාමත් මේ සිකුරු ලග්නගතව ගමන් කිරීම අයහපත් ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඔබට සුබ ප්‍රතිඵල තමයි ළඟා කරලා දෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ දොළොස්වැන්න වන මිතුන රාශියට නැත්තම් ව්‍යස්ථානයට තමයි දොළොස්වැනි භාවයට තමයි සිකුරු ග්‍රහයා ගෝචරයෙන් සම්ප්‍රාප්ත වෙන්නේ. මේ සිකුරු ග්‍රහතුමාගේ දොළොස්වැන්නේ ගෝචර ගමන සිද්ධ වෙන මේ මාසයක් පමණ ඉදිරි කාලය කටක ලග්නෙන් උපන් ඔබ තරමක් බුද්ධිමත්ව ඉවසීමෙන් විමසිලිමත්ව ක්‍රියා කළ යුතු කාලයක් බව සඳහන් කරන්නට ඕන.
විශේෂයෙන් කටක ලක්නින් උපන් ඔබට මේ සිකුරු දොළොස්වැන්නේ ගෝචරවීම එතරම් සුබදායක තත්ත්වයක් හැට සඳහන් කරන්නට බෑ. විශේෂයෙන් 11වැන්න සහ 4වැන්න අධිපති සිකුරු දොළොස්වැන්නේ ගෝචරවීම තුළ ඔබට ඔබගේ අනියම් සම්බන්ධතා හෝ වෙනත් නොමනා සම්බන්ධතා වලට පැටලීමට බොහෝ ඉඩකඩක් තියෙන බවත්, එහෙම පැටලීම් හේතුවෙන් බොහෝ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන බවත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕන. ඒ නිසා මේ කාලය තුළ එවැනි සම්බන්ධතා ඇතිකර ගැනීමේදී බොහොම බුද්ධිමත් ක්‍රියා කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් සහකරු සහකාරියන් අතර, විවාහ සහකරු සහකාරියන් අතර තියෙන සම්බන්ධතා පරිදු වීමට බොහෝ ඉඩකඩක් තියෙන නිසා තමන්ගේ ඒ යාළු මිත්‍රකම්, එහෙම නැත්නම් ඒ සහකරු සහකාරියන් අතර තියෙන සම්බන්ධතා බොහොම ශක්තිමත් වෙන ආකාරයට ක්‍රියා කිරීමට ඔබ අදිෂ්ඨාන කරගත යුතු කාල සීමාවක් තමයි මේ. විශේෂයෙන්ම ඔබ තරමක් වෙන ඒ වගේ ඔබගේ මනස පාලනය කරගෙන ක්‍රියා කිරීම තුළ ඔබට ඔබගේ හිත වෙනත් සම්බන්ධතා කෙරෙහි හෝ එවැනි දේවල් අයතා සම්බන්ධතා කෙරෙහි යොමු වීමට තියෙන ඉඩකඩ වළක්වාගෙන, ඔබට ඒ දේවල් වළක්වාගෙන යහපත් ආකාරයෙන් ක්‍රියා කිරීමේ හැකියාවත් ඔබගේ උත්සාහය මත පවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම රහසිගත ක්‍රියාකාරකම් වලට හෝ රහසිගත කටයුතු කිරීමට හිද්දෙන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. විශේෂයෙන් මේ කාලය තුළ විවාහ වෙනවා නම් ඒ විවාහය තරමක් ලාභ ප්‍රයෝජන අඩු විවාහයක් බවටත් පත් වෙන්නට ඉඩකඩ තියෙනවා මේ සිකුරු මාරු සිදුවෙන කාලය තුළ. ඒ වගේම තමයි තමන්ට විවාහයෙන් පස්සේ ඒ දියුණුවක් තරමක් අඩු වෙන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. තමන්ට ගෙදර අයට වඩා පිටස්තර අය සමග සම්බන්ධ වැඩි සම්බන්ධතා මේ කාලය තුළ ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. කොහොම නමුත් ඒ ඇති වෙන සම්බන්ධතා නිසා තමන්ට තරමක් කරදර බාධක ඇති වෙන්න පුළුවන් නිසා පිටස්තර අය සමග ඇසුරු කිරීමේදී තරමක් බුද්ධිමත්ව වැඩ කිරීම ඉතාම හොඳයි. ඒ වගේම තමයි තමන්ගේ හිතමිතුරන් වෙනුවෙන් වේදම් කිරීමට වැඩිපුර සිද්ධ වෙන නිසා ඔවුන්ගෙන් ඔබට නමුත් තරමක් තමන් ඔබට ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීම තරම් වේදම තරමං ඔබට ඔවුන්ගෙන් යහපතක් උදව් උපකාරයක් බලාපොරොත්තු වෙන්න බැරි බවක් කියනට ඕන. ඒ නිසා මේ කාලය තුළ මිතුරන් වෙනුවෙන් ඔබට ඒ තමන්ගේ හිත මිතුරන් වෙනුවෙන් හෝ ඇසුරු කරන අය වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් වෙන්නට ඉඩකඩ තිබෙන නිසා බොහොම බුද්ධිමත් ක්‍රියා කිරීමට ඉතාමත් හිතාගත යුතු කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒ වගේම තමයි ඔබට දුරබැහැර ගමන් බිමන්, ඒ වගේම විදේශ සංචාර වගේ දේවල් යනට හිතන් ඉන්නවා නම් ඔන්න ඒ සඳහා නම් ඉතාම සුදුසු කාලයක් හැර සඳහන් කරන්න පුළුවන්. ඒ ගමන් බිමන් සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ වගේම දුරබැහැර ගමන් බිම යෙදීමටත් ඔබට මේ කාලය තුළ බොහෝ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ පදිංචිය වෙනස් කරන්නට ඔබ හිතන් ඉන්නවා නම් මේ කාලය තුළ බොහෝ විට ඒවා සාර්ථක කර ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් තමන්ගේ ගෙදරට වඩා බොහෝ විට වෙනස් පිටස්තර දුරබැහැර ප්‍රදේශවල ඇවිදින්නට, සංචාරය කරන්නට, වෙනත් තැන්වල කාලය ගත කරන්නට, ගෙදරින් පිට වාසය සිද්ධ වෙන්නට, ගෙදරින් පිට වැඩිපුර කාලය ගත කරන්න සිද්ධ වෙන බවක් තමයි මේ කාල සීමාව තුළ පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම තමන්ගේ ඉඩකඩම් දේපළ සම්බන්ධව කටයුතු කිරීමේදී බොහොම බුද්ධිමත් ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙනවා. තමහර විට තමන්ගේ ඉඩකඩම් දේපල බොහොම අඩු මුදලට විකුණා දැමීමට හෝ එහෙම නැත්නම් එවැනි සේවල් සම්බන්ධව තමන්ට පාඩු අලාභහානි සිද්ධ වෙන්නට තමන්ට අයිති උරුම උරුම හිමිකම් නොලැබී යාමට හෝ මේ කාලය තුළ ඉඩකඩ තියෙන නිසා බුද්ධිමත් ඉවසීමෙන් ක්‍රියා කිරීම තුළ ඒවා වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ආදායමට වඩා වියදම් පැත්ත මේ කාලය තුළ ඉතාම වැඩිපුර යෙදෙන කාල සීමාවක් බව කියන්නට ඕන. ඒ නිසා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට ඔබ දැඩිසේ අධිෂ්ඨාන කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ ආත්ම ගෞරවය පිළිබඳවත් වඩා සැලකිල්ලක් දක්වන්නට ඕන කාලයක්. බොහෝ විට ඔබට තමන්ගේ ආත්ම ගෞරවත්වයට හානි සිදුවෙන සිදුවීම් වලට මුහුණ දෙන්නට තියෙන නිසා ඒ සම්බන්ධයෙන්ොත් බොහොම අවධානයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙනවා. බොහොම නමුත් තරමන්ට සැපවිඳීමේ භාග්‍ය තන් තරමකට සැපවිඳීමට වඩා තරමක් මනසට වෙහෙසකාරී බවක් හෝ තරමක් ජීවිතයේ යම් බලාපොරොත්තු නොවන ආකාරය කරදර බාධක ඇතිවෙන්නට කටක ලක්නින් උපන්න ඔබට මේ සිකුරු මාරුව බලපාන බව සඳහන් කරන්නට ඕන. කොහොම නමුත් ඔබගේ අනිකු ග්‍රහ පිහිටීම් සහ ඔබගේ මහදස අතුරු දස අනුව මේ තත්ත්වය වෙනස් වෙන බවත් සඳහන් කරන්නට ඕන. විශේෂයෙන් සුභ මහදසාවන් ගත කරනවා නම් මේ කියපු අයහපත් ප්‍රතිඵල බොහෝ අඩු කරගන්නට පුළුවන්. වගේම ඔබ නරක මහදසාවන් ගත කරනවා නම් අසුභ තත්ත්වයක නම් ඔබගේ ග්‍රහ ජීවචරයේ පවතින උප්පත්ති කේන්දරේ මේ අපලකාරී තත්ත්වයන් තවදුරටත් වැඩි වෙන බව සඳහන් කරන්න ඕන.
ඉතින් ඔබ බුද්ධිමත් ඉවසීමෙන් අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන බොහොම ඉවසීමෙන් ක්‍රියා කිරීම තුළ මේ කාල සීමා තුළ ඔබට ඒ අපල කත්වයන් මිදලා යහපත් ආකාරයෙන් කටයුතු සිදු කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය, සිංහ ලග්නෙන් උපන් ඔබට බලමු මේ ජූනි මාසයේ 29 වෙනිදා සිදු වෙන සිකුරු මාරුව කුමන ආකාරයක බලපෑමක්ද කරන්න කියලා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරේ 10 වන කර්මස්ථානයත් 3 වන සහෝදර ස්ථානයත් අධිපති ග්‍රහයා වෙන්නේ සිකුරු. මේ සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරේ අයස්ථානය වන 11 වෙනට තමයි ගෝචර ගමනින් පැමිණෙන්නේ. විශේෂයෙන් සිංහ ලග්නෙන් උපන් ඔබට මේ ග්‍රහචෝර ගහ ගෝචර ගමන ඔබගේ රැකියා ව්‍යාපාර සම්බන්ධව නම් ඉතාමත් යහපත් මට්ටමක් බව සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වය වෙනදාට වඩා වැඩිපුර ඔබට සංවර්ධනය කරගන්නට, ඒ සම්බන්ධව දියුණුවක් ඇති කරගන්නට මේ ග්‍රහ ගෝචරය ඉතාමත් වැදගත් වෙනවා. සල්ලි මිල මුදල් යහමින් ඔබට උපයා ගන්නට අවස්ථාවන් උදා වෙන අතර විශේෂයෙන් ඒ සඳහා සමාජයේ බොහෝ දෙනාගේ උදව් උපකාර ඔබ වෙත නිරන්තරයෙන් ලැබෙන බව සඳහන් කරන්නට ඕන. විශේෂයෙන් තමන්ගේ ව්‍යාපාරයට අනිත් අය බොහෝ විට අනිත් අයගේ අවධානය ආකර්ෂණය වැඩිපුර ඇති වෙන බවත් මේ කාලය තුළ දකින්නට පුළුවන් කම ලැබේවි. විශේෂයෙන්ම තමන්ගේ පහසුවෙන් අනිත් අය මිතුරන් බවට පච්චර ගන්නටත් ඔබට මේ කාලය තුළ බොහෝ දෙනා ඔබ සමඟ සුහදශීලීව අනිත් බොහෝ අය බොහෝ දෙනා සමඟ කටයුතු කිරීමටත් අවස්ථාව උදා වෙන කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම රාහු සහ රවි සමඟ ගෝචරව 11 වෙනේ සිකුරුගේ මේ ගමන ඔබට ඔබගේ ආදායම් තත්ත්වයේ තුළ ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට වර්ධනයක් පෙන්눔 කරන අතර ඔබගේ උත්සාහය මත මේ තත්ත්වයන් වඩාත් වර්ධනය කරගෙන යහපත් වූ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා. කොහොම නමුත් දෙව ධනස්ථානාධිපති බුද්ධ කුජ සමග යෝග වයස්ථානගතව ගමන් කිරීම ඔබ මොනතරම් ආදායමක් ලැබුවත් ඊට සාපේක්ෂව ඔබගේ වියදම් පැත්ත පාලනය කරගත්තේ නැත්නම් බොහෝ විට ඒ ආදායම අට අනුව වියදම වැඩි වෙන්නටත් ඉඩකඩ තියෙන නිසා බොහොම බුද්ධිමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි රැකියා බලාපොරොත්තුවෙන් හිටියානම් ඔබට ඔන්න හොඳ සමාජ සම්බන්ධතා හා මිනිසුන් සමග බොහෝ විට සම්බන්ධ වෙලා කරන්න පුළුවන් ආකාරයේ රැකියාවක් ලබා ගැනීමේ හැකියාව මේ කාලය තුළ පවතිනවා. විශේෂයෙන්ම තමන්ගේ දියුණුවට සහෝදරයින් සමග උදව් උපකාර ඇතිව තමන්ගේ දියුණුවට හෝ සහෝදරින්ගේ දියුණුවට ඔබ එකිනෙකා වෙනුවෙන් බොහොම සහයෝගයෙන් ක්‍රියා කරන ගතියක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් තමන්ගේ සහෝදරයින්ගෙන් ආධාර උදව් උපකාර අරගෙන තමන්ගේ දියුණුව තහවුරු කරගන්නටත් ඔබ ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කරන්නටත් පෙළඹෙන කාල සීමාවක් හැටියට මේ කාල සීමාව සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට රමන්ගේ රැකියා ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිපුර ගමන් බිමන් ඇති කරන කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. ඔබගේ රැකියාව වෙනුවෙන් හෝ ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබට වැඩිපුර ඇවිදින්නට මේ කාලය තුළ ගමන් යෙදෙන්නට සිද්ධ වෙන්නට තියෙන ඉඩකඩ වැඩි බව සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි වැඩිපුර මෙහෙස මහන්සි වෙන්නේ නැතුව ඔබට ආදායම් උපයන්න පුළුවන් කාලයක් නිසා එච්චර මහන්සියක් නැතුව යම් ස්ථාවරත්වයක් ඇති කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ කේන්ද්‍රයේ ධනයෝග විශේෂ ධනයෝගයක් නැතත් යම් කිසි මුදලක් ඔබට පහසුවෙන් කාටත් අතනොපා උත්සාහය වැඩි උත්සාහයක් නැතුව ලබා ගන්න පුළුවන් කාලයක් නිසා ඔන්න සිංහ ලග්නෙන් උපන් ඔබ තරමක් උත්සාහවන්ත වුණොත් ඔබගේ දියුණුවට ඉතාම හොඳ කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබට ඔබගේ කතාවෙන් අනිත් අයව වසඟ කර ගැනීමේ හැකියාවක් නැත්නම් අවනත කර ගැනීමේ හැකියාවක් පවතින කාල සීමාවක් තමයි මේ. ඒ වගේම තමයි ඔබගේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳව නම් ඔබගේ සහකරු සහකාරියන් අතර පවතින සම්බන්ධතා සම්බන්ධයෙන් නම් ඉතාමත් බුද්ධිමත් ක්‍රියා කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම කිසිදු හේතුවක් නැතිව පවා තමාගේ සහකරුවා සහකාරි හෝ විවාහක ස්වාමියා හෝ බිරිඳ තමන් සමග අමනාප වෙන්නට තමන් හැර යන්නට හේතු වෙන කාල සීමාවක් හැටත් මේ කාලේ සඳහන් කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන් ඔවුන් සමග බොහොම සහයෝගයෙන් ඒ පිළිබඳව බුද්ධිමත් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් තමන්ගේ සහකරු සහකාරියන් අතර ඒ සම්බන්ධතා බිඳවැටෙන කාලයක් නිසා ඔවුන් සමග බොහොම හොඳ හිත වර්ධනය කරගන්නට ඔබ ක්‍රියා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට හෝ ඒ වගේම අලුතින් සම්බන්ධතා ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙන අයටත් මේ කාලය එතරම් යහපත් කාලයක් නොවන බව නම් සඳහන් කරන්නට ඕන. ඒ අයට මේ සිකුරු මාරුව එතරම් යහපත් ප්‍රතිඵලයක් උදා කරන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට ඔබගේ විවාහය සඳහා
බලාපොරොත්තු වෙනවා නම් ඉතාම පෙනුම සහ ය පෙනුම ඇති බොහොම ප්‍රසන්න පෙනුම ඇති සහකරුවෙක් ලබා ගැනීම හැකියාව තිබුණත් විශේෂයෙන්ම මේ ගෝචර ගමනත් එක්ක ඔබට විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් බාධාකාරී තත්ත්වයන් එල්ල වෙන නිසා බොහොම බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළ මේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව දුරු කරගෙන යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ ව්‍යාපාරයට හෝ තමන්ගේ රැකියාවට සම්බන්ධව බොහෝ වෙනස්කම් හෝ සැලසුම් සහගත තත්ත්වයන් ක්‍රියාවට නංවන්නට සුදුසු කාලයක් බවත් ඒ සම්බන්ධය බොහෝ වෙනස්කම් යෙදෙන කාල සීමාවක් බවත් සිංහලක්ෂණින් උපන් ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන්. ඔබට මේ සිකුරු මාරුව යහපත් සහ ඒ ආකාරයට යහපත් ප්‍රතිඵල උදා කරන ග්‍රහ මාරුවක් බව සඳහන් කරන අතර ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය, කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සිකුරු මාරුව කෙසේ බලපායිද? විශේෂයෙන්ම ඔබගේ දහවැන්න වන මිතුන රාශියට තමයි ඔන්න මේ සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ. විශේෂයෙන් දහවැන්න ඔබගේ කර්මස්ථානයට තමයි මේ සිකුරු සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. විශේෂයෙන් සිකුරුගේ මේ දහවැන්නේ කර්මස්ථානගතව රැකියා ස්ථානගතව මේ ගෝචර ගමන සිද්ධ වීම ඔබගේ රැකියා ව්‍යාපාර සම්බන්ධව යම් දියුණුවක් අභිවෘද්ධියක් ඇති කරන පිහිටීමක් බව කාලයක් බව සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් තමන් බලාපොරොත්තු වන ආකාරයේ රැකියාව ලැබීමටත් මේ කාල සීමාව තුළ රැකියාවේ තිබුණු කරදර බාධක මගහැරිලා යහපත් ආකාරයෙන් ඔබගේ රැකියා කටයුතු තමන්ට නිසියාකාරයෙන් කරගෙන යෑමේ හැකියාවත් මේ කාලය තුළ උදා වෙනවා. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ තිබුණු කරදර බාධක මගහැරිලා ආයතන ප්‍රධානීන් සමග යම් හොඳ හිත වර්ධනය කරගැනීමේ හැකියාවකුත් මේ කාලය තුළ ඔබට පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාරාංශවල තිබුණු කරදර බාධකත් බොහෝ විට ඉවත් වෙලා ඒවා ඔබට මගහරවාගෙන යම් ආකාරයකින් යහපත්ව යම් දියුණුවක් ඇති කරගන්නට ආදායම් තත්ත්වයේ වර්ධනයක් ඇති කරගන්නට මේ සිකුරු මාරුව ඉතාමත් වැදගත් වෙන බව කියන්නට ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට බොහෝ අයගේ උදව් උපකාර ඇතිව විශේෂයෙන් ඔබගේ ඒ රැකියා කටයුතු සාර්ථක කරගන්නට උගත් උසස් අයගේ සහයෝගය විශේෂයෙන්ම තමන්ගේ සහකරු සහකාරියගේ සහයෝගය බොහෝ විට වැඩිපුර ලැබෙන කාල සීමාවක් හැටියටත් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශ ගමන් ආදී ඔබ සංචාරයන් බලාපොරොත්තුෙන් හිටියා නම් රැකියාවන් සඳහා පිටත් වෙන්නට ඒ කටයුතුත් මේ කාලය තුළ මේ සිකුරු මාරුවත් සමග සාර්ථක භාවයට පත් කරගන්නට අවස්ථාව තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන්ම ගෙදරදොර ඉඩකඩම් ආදියට සම්බන්ධ රැකියා ව්‍යාපාර ඒ වගේම තමයි ඔබට ඒ කටයුතු සම්බන්ධව ඉතාම දියුණුවක් ඇති කරන අතර ඔබට නිකං කාලය ගත කරන්නට නිකරුණේ කාලය නාස්ති කරන්නට ඔබ මේ කාලයත් ඔබට සිද්ධෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් ඔබ උපරිම කාලයෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. කොහොම නමුත් ඔබගේ කාර්යක්ෂම භාවය උත්සාහවන්ත බව නිසා ඔබගේ විවිධ අංශයන්වල දියුණුවක් ඇති කරගන්නට මේ කාලය තුළ පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙන්නටත් ඒවා ප්‍රේම සම්බන්ධතා අලුතින් ඇතිවෙන්නටත් මේ කාලය තුළ බොහෝ විට ඉඩකඩක් ඇති කරන අතරම තමන් විසින්ම තමන්ගේ නොසැලකිල්ල මත ඒවා බිඳ වැටීමටත් හේතු කාරණා යෙදෙන බව නම් අනිවාර්යයෙන්ම කියන්නට ඕන. ඒ නිසා විශේෂයෙන් තමන්ගේ සහකරු සහකාරියන් සමග ඒ ඇති කරගන්න ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබ බුද්ධිමත් ක්‍රියා කිරීම තුළ ඒවා බිඳ වැටීමේ ඒවා විශේෂයෙන් පළුදු වීමේ ඒ සම්බන්ධකම් අත්හැර දැමීමේ අවස්ථාවන් මගහරවා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. කොහොම නමුත් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ ආකාරයට සුභඵල වගේම යම් ඔය සඳහන් කරපු ආකාරයේ අසුභඵලත් ලබා දීමේ හැකියාවක් පවතින නිසා ඔබ බුද්ධිමත් කල්පනාකාරීව ක්‍රියා කිරීම තුළ මේ කටයුතු ඔබේ කාර්ය සියලුම කාර්යයන් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සිකුරු මාරුව කුමන ආකාරයකින් ක්‍රියාත්මක වෙයිද? විශේෂයෙන් ඔබේ කේන්ද්‍රයේ අටවැන්න වන ආයුෂ ස්ථානයත් ලග්න භාවයත් නැත්නම් ලග්නාධිපති ග්‍රහයා බවට පත් වෙන්නේ සිකුරු ග්‍රහයා. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ නවවැන්න වන පුණ්‍යස්ථානයට පැමිණ ත්‍රිකෝණගත බලයෙන් තමයි ගෝචර ගමනක යෙදෙන්නේ මේ කාල සීමාව තුළ. ඒ නිසා විශේෂයෙන් මේ සිකුරු මාරුව තුලා ලග්නයෙන් උපන් ඔබට ඉතාමත් සුබඵලදායක
බව සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් ඔන්න උසස් අධ්‍යාපන කටයුතු තුළ යෙදලා ඉන්න අයට නම් ඉතාම යහපත් කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔබගේ ඒ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක භාවයට පත්කරගෙන උසස් ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට ඔබ මුහුණ දෙනවා නම් ඒ සඳහා ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් කාල සීමාවක් තමයි මේ සිකුරු මාරු සිද්ධ වෙන සිකුරු මේ නවවැන්නේ ගමන් කරන කාල සීමාව. ඒ වගේම තමයි තරමක් යහපත් ආකාරයෙන් තමන්ගේ පවුලේ අය සමග බොහොම හොඳින් කාලය ගත කරන්නට තරමක් සිතට සතුට සැනසෙල්ල උදා කරන කාල සීමාවක් හෙට තුලා කාලය ඔබට මේ සිකුරු මාරු සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔන්න ඔබ විදේශගත වෙන්නට, විදේශගත ඉගෙනීම් වලට හෝ විදේශගත වීමට, විදේශ කටයුතු වලට සම්බන්ධ වෙන්නට හිතන් හිටියා නම් ඔන්න ඒ කටයුතු සාර්ථක භාවයට පත් කර ගන්නට බොහෝ විට ඉඩ තිබෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒ සඳහා ඔබ උනන්දු වීම තුළ ඒ කටයුතු ඉක්මන් කර ගැනීමේ හැකියාවක් ඔබට පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ අනාගත සුභසිද්ධිය පිණිස බොහෝම වැදගත් තීන්දුව తీරන ගණනාවක් ඔබ මේ සිකුරු මාරු සිද්ධ ගෝචරයෙන් නවවැන්නේ ගමන් කරන කාලය තුළ ගැනීමට නියමිතව තියෙනවා. සමහර විට ඔබ මේ කාලය තුළ ගන්න තීන්දුව తీරන ඔබේ ජීවිතයේ බොහෝ පරිවර්තනයන් හෝ වෙනස්කම් සිද්ධ කරන්නට සිද්ධ වෙන්නටත් ඒ තීන්දුව తీරන හේතු වෙන බව කියන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ඔබගේ දුරබැහැර ගමන් බිමන් වගේම සංචාරක කටයුතු වලට ටිකක් වැඩිපුර ඇවිදිලි ගතියක් ඇති කරන්නට ඇවිදින්නට සිද්ධ වෙන්නට පුළුවන්කමක් මේ කාලය තුළ තියෙනවා. ඒ වගේම තමයි ඔබට අලුතින් ප්‍රේම සම්බන්ධතා හෝ සහකරු සහකාරියන් අතර ඒ සම්බන්ධතා ගොඩනගෙනට බොහෝ ඉඩකඩක් තියෙන අතර විශේෂයෙන්ම තමන්ගේ තිබෙන ප්‍රේම සම්බන්ධතා බොහෝ විට බිඳ වැටෙන්නටත් බොහෝ විට මේ කාලය තුළ ඉඩකඩ තියෙන බව සඳහන් කරන්නට ඕන. ඒ නිසා බොහොම තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග බොහොම හොඳින් බොහොම බුද්ධිමත්ව මිත්‍රශීලීව හොඳින් කටයුතු කිරීම තුළ මේ තත්ත්වයන් මගහරවා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබ විවාහ වෙනට අපේක්ෂා කරන කෙනෙක් නම් බොහොම දැන උගත් බුද්ධිමත් උසස් ආකාරයේ සහකරුවෙකු බොහෝ විට විවාහයට මේ කාලය තුළ ලැබීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ඔබට විවාහයට සහකරුවෙක් හොයනවා නම් මෙන්න සහකාරියක් හොයනවා නම් මේ කාල සීමාව උසස් මට්ටමේ සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට හැකියාව හිමිකම ලැබෙන කාල සීමාවක් බව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තරමක් මහන්සි වී ඔබ කරන කටයුතු අඩාල වෙන බවක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ තරමක් ඔබ ඇඟ මහන්සි නොකර සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට හිතන ගතියක් හිතන කාල සීමාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ තමන්ගේ නිහතමානීකම ප්‍රදරි කරගෙන බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම තුළ ඔබට තියෙන කරදර බාධක සියල්ල අභිබවා සම්පූර්ණ ජීවිතයේ සාර්ථකත්වය සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට සුදුසුම කාල සීමාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. එනිසා ලග්නාධිපති පුණ්‍යස්ථාන ගතව ත්‍රිකෝණගත බලයෙන් මෙහෙම ගෝචර ගමනේදීම ඔබගේ පුණ්‍යස්ථානයේ බලවත් වීම තුළ ඔබගේ පෙර වාසනාව පුණ්‍ය ශක්තිය පුණ්‍ය මහිම ඉස්මතු කරගෙන ජීවිතේ බොහෝ සාර්ථකත්වයන් වලට ඔබට බුද්ධිමත්ව යොදා ගැනීමට ඔබව බුද්ධිමත්වයේ දේවල් ක්‍රියාත්මක කරන්නට හිතුවත් ඔබට බොහෝ සාර්ථකත්වයන් ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ 8 වැනි භාවය වන කේන්ද්‍රයේ ආයුෂ ස්ථානයට තමයි මිථුන රාශියට තමයි සිකුරු ග්‍රහයා ගෝචර ගමනින් සම්ප්‍රාප්ත වෙන්නේ. මේ සිකුරුගේ ගෝචර ගමනින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ 8 වැන්නේ ගමන් කිරීම, 8 වැන්නට පැමිණීම වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට තරමක් අයහපත් ප්‍රතිඵල ගෙනත් දෙන්නට තමයි හේතු කාරණා වෙන්නේ. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් බාධාකාරී කටයුතු ඇති කරන්නට අධ්‍යාපනයේ දුර්වලතා ඇති වෙන්නට මේ කාල සීමාව තුළ ඒ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් තරමක් තමන්ට බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිඵල තරඟ විභාග ආදීන් ලබා ගැනීමට නොහැකි මට්ටමක් උදා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි තමන්ට විශේෂයෙන්ම තමන්ගේ රැකියා ව්‍යාපාර කටයුතු වල බාධාකාරී තත්ත්වයන් එදෙනව පමණක් වගේම වේදනා පවණක් නෙවෙයි, විශේෂයෙන්ම තමන්ගේ ඒ රැකියා ව්‍යාපාරවල ප්‍රගතිය අඩු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. දියුණුව අඩු යම් මට්ටමකින් අඩු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම රැකියා ව්‍යාපාර සම්බන්ධයෙන් බෝ උසස් වීම හෝ ඒ වගේ බලාපොරොත්තුන් හිටියා නම් ඒ දේවල් තරමක් ප්‍රමාද වෙන ගතියක් පෙන්눔 කරනවා. ඒ නිසා රැකියා ව්‍යාපාර සම්බන්ධව තරමක් බුද්ධිමත්ව කටයුතු කිරීම තුළ ඒ සම්බන්ධව තියෙන බොහෝ බාධාකාරී තත්ත්වයන් ඉවත් කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.
විශේෂයෙන්ම තරමක් ආර්ථික මේ වශයෙන් අපහසුතා ඇතිවෙන්නට පුළුවන් කාල සීමාවක් නිසා මිල මුදල් බොහොම ප්‍රවේශමෙන් පරිහරණය කිරීම තුළ මේ දේවල් වළක්වා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. විශේෂයෙන්ම බොහෝ ප්‍රේම සම්බන්ධතා නැත්නම් ප්‍රේම සම්බන්ධතා කීපයක් හෝ ඇතිවීමට මේ කාලය තුළ බොහෝ ඊඩකඩ තීරණ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ක්‍රියා කිරීම තුළ වෙන්නට තියෙන බොහෝ අවධානන් තත්ත්වයන් වළක්වා ගැනීම හැකියාව පවතිනවා. විශේෂයෙන්ම විවාහ වෙන්නට සහකරුවෙක් ඔබ බලාපොරොත්තුෙන් හිටියා නම් ඉතාම දැනුම බුද්ධිය තියෙන ඒ වගේම යම්කිසි දැනුමෙන් සහ බුද්ධියෙන් අනූන ඒ වගේම යම් වත්පොසක්කම ඇති තැනකින් ඔබට යහපත් අයෙක් විවාහ දිවියට ලබා ගැනීමේ ඉඩකඩ අවස්ථාව තියෙන බව සඳහන් කරන නිසා විවාහ අපේක්ෂකයන්ට නම් මේ සිකුරු මාරුව සුබපත ඵල ගෙනත් දෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය තුළ යම් ආකාරයක ලෞකික ජීවිතය තුළ ඒ ලෞකික සැපත සතුට හිතේ සැනසිල්ල තරමක් අඩු කරන පිහිටීමක් තමයි අඩු කරන කාල සීමාවක් තමයි මේ සිකුරු ගෝචරයෙන් අටවැන්නේ ගමන් කිරීම. ඒ නිසා විශේෂයෙන් තරමක් මවට උනත් අපලකාරී තත්ත්වයක් යෙදීමට බොහෝ ඉඩකඩක් තියෙන කාල සීමාවක්. ඒ නිසා තරමක් අප්‍රසිද්ධ බව නැත්තම් ප්‍රසිද්ධිය අඩුවීම හෝ තමන්ගේ සමාජය තුළ තමන්ට ලැබුණු ආකර්ෂණය තමන්ට ලැබුණු කැපිපෙනීම නැත්තම් ඒ සමාජය තුළ තමන් තිබුණු තත්ත්වයේ යම් තර්මකට පල්ලෙහාට වැටීමක් හෝ අඩුවීමක් පෙන්නුම් කරනවා මේ සිකුරු මාරුවත් සමග. ඒ නිසා වෘශ්චික ලග්නෙන් උපන්න ඔබ බොහොම කල්පනාකාරීව බුද්ධිමත්ව ඉවසීමෙන් මේ දේවල් හොඳින් අවබෝධ කරගෙන ක්‍රියා කිරීම තුළ ඔබට මේ දේවල් මඟහරවා ගැනීම මඟහරවාගෙන සතුට සැනසෙල් උදා කර ගැනීම හැකියාව පවතිනවා. ඒ නිසා විශේෂයෙන් විවාහක සහකරු සහකාරියන් විශේෂයෙන් තමන්ගේ හැඟීම් ඒ වගේම තමන්ගේ අවබෝධයෙන් ක්‍රියා කරන්නට කටයුතු කරන්නට අනිවාර්යයෙන්ම වග බලා ගන්නට ඕන. එහෙම වුණොත් වෙන්නට තියෙන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගැනීම හැකියාව පවතිනවා. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ 7 වෙනි භාවය වන විවාහ ස්ථානයේ තමයි ඔන්න සිකුරු ග්‍රහයා ගෝචර ගමනින් පැමිණෙන්නේ. විශේෂයෙන්ම 7 වැන්නේ රාහු සමග රවි ග්‍රහයත් මේ වෙනකොට ගෝචර ගමනින් ගමන් කරමින් ඉන්නවා. විශේෂයෙන් ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරුත් මේ කාල සීමාව තුළ 12 වැන්න තුළ තමයි ගෝචර වෙන්නේ. ඒ වගේම තමයි කුජ ග්‍රහයා නීච වෙලා බුදු සමග 8 වැන්නේ මාර්ග ස්ථාන ගත වෙ ඉන්න අතර සෙනසුරු ග්‍රහයා කේතු ගතව ලග්නේ රාෂ්ටකය උදා කරමින් කේන්ද්‍රයේ ලග්න ගතව ගමන් කරන කාලයක්. ඉතින් සිකුරු ග්‍රහයාගේ මේ ගෝචර ගමනත් ධනු ලග්නයෙන් උපන් ඔබට 6 වැන්න සතුරු ස්ථානයේ අධිපති සහ 11 වැන්න අධිපති සිකුරු 7 වැන්නට විවාහ ස්ථානයට පැමිණීම එතරම්ම යහපත් බව කියනට අමාරුයි ධනු ලග්නයෙන් උපන් ඔබට. විශේෂයෙන්ම සිකුරු මාරුව සිද්ධ වෙන්නේ ඔබේ විවාහ ස්ථානයට. විශේෂයෙන් විවාහ ස්ථාන කේන්ද්‍ර ස්ථානයක් නිසා විවාහ ස්ථානයට නැත්නම් 7 වැන්නට සිකුරුගේ ගෝචරයෙන් පැමිණීම යහපත් බව සඳහන් කරන්න පුළුවන් වුණත් යම් යම් අංශවල ඔබට කරදර බාධකත් ඇති කරන්න මේක හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ඉගෙන ගන්න අයට නම් අධ්‍යාපන කටයුතු වලට තරමක් කරදර බාධක වගේම අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනට හෝ ඒ සම්බන්ධව බාධා ඇති කරන්නට මේක හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ අය බුද්ධිමත්ව සැලසුම් සහගතව ක්‍රියා කිරීමෙන් ඒවා වළක්වා ගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් මේ කාල සීමාව තුළ තරමක් උපායශීලීව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති නිසා බොහෝ කරදර මගහරවා ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධ කීපයක් ඇතිවීමට මේ කාලතුමන් මේ කාලය තුළ ඔබට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා බොහෝ විට ඒ කොහොම නමුත් ඒ ඇතිවන සම්බන්ධතා කිසිම ගරුසරුවක් නැතිව ඒවා මගහරවා ගැනීමට හෝ අතහැර දැමීමටත් ඔබ ක්‍රියා කරන්නේ ඔබට ඒවා පිළිබඳ තරම් තැකීමක් නොවන ආකාරයේ කෙනෙක් විදිහට. විශේෂයෙන්ම විශේෂයෙන් මේ කාල සීමාව තුළ සහකරු සහකාරයන් අතර බොහෝ අර්බුදකාරී තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්නට සැකමසු තැන් ගොඩනගෙන්නට හේතු කාරණා දෙදෙන බැවින් බොහෝ බුද්ධිමත්ව දෙදෙනා අතර අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම තුළ මේ තත්ත්වයන් මගහරවා ගැනීම හැකියාව පවතිනවා. විශේෂයෙන්ම තරමංගේ විවාහය සඳහා ඔබ මේ වෙනකොට යම් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට ඉතාමත් ගුණහපත් සහකරුවෙක් හෝ සහකාරියක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් විවාහය අපේක්ෂාවෙන් ඉන්න අයට නම් ඒ සඳහා ඊතරම් බාධාකාරී තත්ත්වයක් නැහැ. නමුත් යම් යම් විවාහයට බාධාකාරී වෙනත් ග්‍රහගෝචර තත්ත්වෙමුත් මත ඒ විවාහය සඳහා බාධාකාරී තත්ත්වයන් එල්ලවීමේ ඉඩකඩක් තියෙනවා. නමුත් සිකුරුගේ ගෝචර ගමන ඔබට විවාහය සඳහා යහපත් ආකාරයට තමයි බලපාන්නේ. ඔබගේ කේන්ද්‍රය අනිකුත් ග්‍රහ පිහිටින්ගේ බලදුර්වලතාවය මත මේ කාරණය
ඇත්තම් විවාහයට සඳහා ඒ ඔබගේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. විශේෂයෙන්ම ඔබට මේ කාලය තුළ අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට විශේෂයෙන් අවස්ථාව උදා වෙන අතර තරමක් තිබුණු සතුරු කරදර පීඩාකාරී තත්ත්වයන් නම් ඔන්න තරමක් මගහැරී යන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ඔබගේ සතුරන් වුණත් ඔබට මේ කාලය තුළ තරමක් සතුරුකම් කරනගෙන ටිකක් ඈත් වෙලා ඉන්න බලන ගතියක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට සතුරන්ගෙන් පවා යම් වාසි සහගත තත්ත්වයන් උදා කරගන්නටත් මේ කාල සීමාව තුළ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් හවුලේ කරන වැඩවලදී ඔබට යම් යහපත් වූ ප්‍රතිඵල, ඒ කියන්නේ තවත් අය සමග එකතු වෙලා හවුල් වෙලා කරන කටයුතු වලින් ඔබට ලාභ ප්‍රයෝජන වාසි ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබට කුමන ආකාරයේ තත්ත්වයක් උදා වුණත්, ආදායම අඩු වුණත් වැඩි වුණත්, ඔබට ලාභයක් වුණත් අලාභයක් වුණත්, ඒ කිසි දෙයක් ගණන් ගන්න නැතුව සාමාන්‍ය පරිදි ඔබ හිතන්නට ඔබ පෙළඹෙන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා හිතේ අසහනය තිබුණත් ඔබ ඒවා එතරම් ගණන් ගන්න නැතුව සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මේ කාලය තුළ ඔබට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ඔබට කාන්තාවක් නම් විශේෂයෙන් ගර්භාෂගත උදරගත ඒ රෝග තත්ත්වයන් යෙදෙන්නට බොහෝ ඉඩකඩක් තියෙන නිසා විශේෂයෙන් ඒ ගැන අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මූත්‍රා අමාරු හෝ උදරාබාධ තත්ත්වයන්ගෙන් ඔබ පීඩා විඳින කෙනෙක් නම් ඒ තත්ත්වයන් වඩාත් ඉස්මතු වෙන්නට මේ කාල සීමාව තුළ ඉඩකඩ තියෙන නිසා ඒ ගැනත් අවධානයෙන් ක්‍රියා කිරීම ඉතාම හොඳයි. ඉතින් ධනුලග්නයෙන් උපන් ඔබට මේ කාල සීමාව තුළ මේ පවතින ග්‍රහ තත්ත්වයන්ගෙන් සිකුරු මාරුවෙන් එතරම්ම ලොකු අවාසනාවක් සිද්ධ වෙන්නෙත් නැහැ, යහපතක් සිද්ධ වෙන්නෙත් නැහැ. සාමාන්‍ය අපලකාරී තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. කොහොම නමුත් ඔබගේ බුද්ධිමත් බව සහ ඉවසීම සහ දුරදක්නා නුවණ පාවිච්චි කරලා ඔබට මේ කියන දේවල් යහපත් අතට පරිවර්තනය කරගෙන යහපත් ආකාරයට කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත්කර ගන්නට ඔබට හැකියාව අනිවාර්යයෙන්ම තියෙන බවත් කියන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයේ වන මිථුන රාශියට තමයි කේන්ද්‍රයේ 10 වැන්න සහ 5 වැන්න, 10 වැන්න කියන ඔබගේ රැකියා ස්ථානය නැත්නම් කර්මස්ථානයත්, 5 වැන්න වෙන ත්‍රිකෝණ ස්ථානයත් අධිපති සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේ සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ මකර ලග්නයෙන් උපන් ඔබේ මිථුන රාශිගත වීම ඇත්තටම ඔබට තරමක් තිබුණු තත්ත්වයට වඩා යම් ගැටලුකාරී තත්ත්වයක් හෝ ඔබගේ යම් යම් අංශවල බාධාකාරී තත්ත්වයන් ඉස්මතු වෙන්නට මේ ග්‍රහ ගෝචර ගමන හේතු වෙන බව කියන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ දහවැන්න අධිපති සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ 6 වැන්නේ ගෝචර වීම ඔබගේ රැකියාවන් සම්බන්ධව තරමක් කරදර බාධක අපහසුතාවයන් ඇති කරන්නට හේතු කාරණාවක් වෙනවා. ඔබගේ රැකියාවන් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නම් ඒ රැකියාවන් මුණ හෝ ආකාරයකින් තවදුරටත් ඔබට ලැබීම කල්යන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි රැකියාවේ තිබෙන කරදර බාධක වුණත් තරමක් දුරට මේ කාල සීමාව තුළ වැඩි වෙන්නට හෝ සතුරු කරදර නිසා රැකියාවට බාධා කටයුතු එල්ල වෙන්නට ඔබට තරමක් මේ කාලය තුළ හේතු කාරණා තියෙනවා. ඒ වගේම ඔබට රැකියාව තුළ ඔබ මහන්සි වෙන තරමක් ඔබට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හෝ ඒ වැටුප් හෝ නොලැබී යන්නට හෝ යම් ආකාරයක ඒ සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට හේතු කාරණා යෙදෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබගේ මොනතරම් දක්ෂතා තිබුණත් ඒ දක්ෂතා හෝ ඔබ මහන්සි වෙන තරමට ඒවට ඇගීමක් හෝ ඒවට අනිත් අයගේ වටිනාකමක් මේ කාලය තුළ නොලැබෙන්නට හෝ ඔබගේ දක්ෂතා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඒක වටිනාකමක් අනිත් අයට නොපෙනෙන්නට පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබගේ ඉගෙන ගන්න වයසේ දරුවන් නම් ඔබ ඉගෙන ගන්න වයසේ දරුවෙක් නම් බොහෝ විට ඔබට අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධාකාරී තත්ත්වයක් එළෙන්නට පුළුවන්. ඒ නිසා මේ කාල සීමාව තුළ ඔබ බොහොම උද්‍යෝගිමත්ව උත්සාහය ඇති කර ගන්නට ඕන අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නට. ඒ තුළින් ඔබට ඒ බාධා ඉවත් කරගෙන සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ බොහෝ විට කරගෙන ආපු සැලසුම්, ඔබ මෙතෙක් කාලයක් බොහෝ විට ක්‍රියාත්මක රැකියාව හෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් බොහොම සැලසුම් සහගත දේවල් ක්‍රියාත්මක කරගෙන හිටියා නම් ඒවා බොහෝ විට ඉක්මනින් වෙනස් කිරීමට හෝ වෙනසකට ලක් වෙනට බොහෝ ඉඩකඩක් තියෙන නිසා ඒවා සම්බන්ධව ඔබ බුද්ධිමත් ක්‍රියා කිරීම වැදගත්.
විශේෂයෙන්ම ස්තිය හිතේ ස්ථීර බව අඩුවී යාම නිසා ඔබ බොහෝ ඉක්මනින් තීරණ වෙනස් කරන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහ සහකරු සහකාරියන් අතර තියෙන සම්බන්ධතාව බොහෝ විට බිඳ වැටෙන්නට මේ කාලය තුළ ඉඩකඩ තියෙනවා. බොහෝ විට දෙදෙනා අතර හොඳ හිත පළුදු වෙන්නට මේ කාල සීමාව තුළ කාරණාවන් යෙදෙන්නට පුළුවන්. ඒ නිසා විවාහ සහකරු සහකාරියන් අතර ඒ තියෙන බැඳීම ශක්තිමත් කරන ආකාරයට කටයුතු කරගන්නට ඔබ වග බලා ගන්නට ඕන. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට විශේෂයෙන් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න තරමක් ඒකට බාධාකාරී තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධව තරමක් ඔවුන්ගේ අසනීප හෝ රෝග පීඩාවන් වෙනුවෙන් ඔබට අධික ලෙස වියදම් දරන්නට සිද්ධ වෙන බවකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ආහාර නොදිරවීම ආදී යම්කොට යම් යම් ඒ වගේ ආහාර අජීර්ණ ආදී සම්බන්ධ රෝග තත්ත්වයන් උදර ආශ්‍රිතව ඔබට බොහෝ විට මේ කාලය තුළ වෙනදීමේ ඉඩකඩක් තියෙනවා. වගේම මුත්‍රා අමාරු වැනි දේවල් වලිනුත් ඔබ වඩාත් පරිස්සම් වෙන්නට ඕන. ඒවා වැඩිපුර ඔබට හැදෙන්නට ඉඩකඩක් තියෙන නිසා කෑමෙන් බීමෙන් ප්‍රවේශම් වීම ඉතා වැදගත් මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ ශාරීරික සම්බන්ධ යම් අපහසුතාවයන් ඇති කරන්නට පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම තමන්ට හිතට තරමක් තිබුණු සහනය බොහෝ විට අඩු වෙලා අසහනකාරී ගතියක් බොහොම හිතට අවිවේකී ගතියක් දැනෙන කාල සීමාවක් සඳහන් කරන්න පුළුවන් මේ සිකුරු මාරුව. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා බිඳ වැටෙන්නට හෝ ඒ වගේ විවාහ සහකර සහකාරියන් අතර සම්බන්ධතාවල යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම නිසා තරමක් මනසට අසහනකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් බොහෝ විට තියෙනවා. ඒ නිසා ඔබගේ රැකියාව, දරුවන්, ආදරය, ප්‍රේමය සහ විවාහය සම්බන්ධව මේ සිකුරු මාරුව මකර ලග්නින් උපන් ඔබට බලපෑමක් එල්ල කරන නිසා ඒ සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබ වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළ මේ තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නින් උපන් ඔබේ කේන්ද්‍රයේ හතරවැන්න සහ නවවැන්න වන ත්‍රිකෝණස්ථානය අධිපති ග්‍රහයා වෙන්නේ සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ පස්වැන්න වන ත්‍රිකෝණගත බලයෙන් යුක්තව මිථුන රාශියට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ, ගෝචර ගමනින් ගමන් කරන්නේ. විශේෂයෙන් කුම්භ ලග්නින් උපන් ඔබට මේ සිකුරුගේ ග්‍රහ ගෝචර ගමන ඇත්තරම සුභඵලදායක තත්ත්වයක්. තිබුණු තත්ත්වයට වඩා යම් ආකාරයක ඔබේ ජීවිතය තුළ පරිවර්තනයන් හෝ යහපත් ආකාරයේ කටයුතු කාරණාවන් ගණනාවක් සිද්ධ වෙන කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඔන්න අධ්‍යාපන ලැබන වයසේ දරුවෙක් නම් ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වලට මම්පිට විවර කරගන්නට මේක හොඳ කාල සීමාවක්. විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් ඒ පිළිබඳ හොඳ අවධානයකින් යුක්තව යහපත් ආකාරයෙන් ඒ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් දුරු කරගෙන සාර්ථක කර ගැනීමේ හැකියාව ඒ තුළ වඩාත් හොඳින් නිරත වෙන බවක් මේ කාලය තුළ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඔබගේ විනෝදයට සාමාන්‍යයෙන් විනෝදයෙන් සතුටින් කාලය ගත කරන්නට ඔබට තරමක් හිද්දෙන කාල සීමාවක් හැටියට මේ කාල සීමාව හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් තමන්ගේ සෞන්දර්යාත්මක නැටුම් ගැයුම්, ගීත ගායනය ආදී අංශවල ඒ කලාත්මක දේවල් සම්බන්ධ විශේෂත්වයක් දක්වනවා මේ කාල සීමාව තුළ. ඔබ ඒ ශ්‍රේෂ්ඨයන් වල ඉගෙන ගන්න කෙනෙක් නම් බොහෝ විට ඒ සහජ දක්ෂතාවයන් ඔප්නංවා ගැනීමටත් ඒ අංශයෙන් ඔබේ අධ්‍යාපන කටයුතු හෝ තරඟ විභාග තියෙනවා නම් සෞන්දර්ය අංශයෙන් ඒවා ඉතාම සාර්ථක භාවයට පත්කර ගන්නට ඒ අංශයෙන් ඔබට ඉගෙන ගන්නට අවස්ථාවන් උදා වෙනට යහපත් කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. විශේෂයෙන් සෞන්දර්ය හා සම්බන්ධ රාජ්‍ය සේවයට හා රාජ්‍ය සේවයේ රැකියාව උනොත් ඔබට ලබා ගැනීමට මේ කාලය තුළ බොහෝ විට ඉඩකඩ තියෙනවා, හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබ උත්සාහවන්ත වුණොත් එහෙම බොහෝ විට රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔබගේ ඒ කලා ශාස්ත්‍රයේ සෞන්දර්යංශයට අදාළ රැකියා අවස්ථාවන් උනත් උදා කරගන්නට බැරි කමක් නැහැ. ඒ නිසා ඔබට හැබැයි එවැනි හැකියාවන් දසතාවයන් තියෙන කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම තමයි රැකියා තනතුරු ආදිය ඔබට මේ කාලය තුළ යම් ආකාරයක ලැබීමක් පෙන්වීම කරන නිසා ඔබගේ රැකියාව තුළ යම් වර්ධනයක් නැත්තම් උසස් වීම බලාපොරොත්තු වෙන ඉඩ නම් ඒ දේවල් ඔබට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක්. වගේම රැකියා ස්ථාන තුළ තිබුණු කරදර බාධක යම් තරමකට අඩු වෙලා සතුටින් මොන කරදර ආවත් ඒවා විඳදරාගෙන හිතේ සතුටින් වැඩ කරන්න පුළුවන් ශක්තියක් ඔබට මේ කාලය තුළ උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තමන්ට බොහෝ විට අනිත් අය සමග සුහදශීලීව වෙනදාට වඩා හිතවත්කම ගොඩනගාගෙන කටයුතු කරන බවකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ මම සම්බන්ධයෙන් විශේෂයෙන් මේ කාලය තුළ තරමක් වැඩිපුර අවධානය යොමු කරන්න සිද්ධ වෙන අතර ඇය පිළිබඳව වැඩි තරමක් හොඳින් හොයා බලා කටයුතු කරන බව පෙන්නුම් කරනවා. වගේම තමන්ගේ ඒ මව සහ පවුලේ හිතවතුන් සමග ඥාතීන් සමග වැඩි සම්බන්ධතාවයක් ගොඩනගෙන කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා මේ කාලය තුළ ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරන. නමුත් ඔබ ඒ පිළිබඳ වඩා තදින් හිතන බලනක්
හිතාවත් බලන බවක් නම් පෙන්නුම් කරනවා. කොහොම නමුත් ඔබ ඒ පිළිබඳ හොඳින් හිතා බලා තමයි ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නේ. විශේෂයෙන්ම ඔබට මේ කාලය තුළ ඒ සම්බන්ධතා ඇති වෙන සම්බන්ධතා සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත් වීමත් වැදගත්. විශේෂයෙන් සම්බන්ධතා විවාහයට අපේක්ෂාවෙන් හිටියානම් ගොඩක් අය ඒ යහපත් ආකාරයේ සහකරු සහකාරියන් මුණ ගැසීමට මේ කාල සීමාව තුළ බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට මේ දරුවන් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඔන්න ඉතාම ලස්සන හොඳ වැඩිපුර ගෑනු ළමයෙක් නැත්තම් ගෑනු දරුවෙක් ලැබීමේ වාසනාව ඔබට තියෙනවා. බොහෝ විට පිරිමි දරුවෙක් වුණත් ලැබෙන ඉඩකඩක් තියෙනවා. නමුත් බොහෝ විට වැඩිපුර ඔබට ඉතාම හොඳ ගැහැණු දරුවෙක් හෝ ගැහැණු දරුවන් ලැබීමේ හැකියාව තමයි වැඩිපුර පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ කාල සීමාව තුළ විශේෂයෙන් කුඹ ලග්නෙන් උපන් ඔබට මේ සිකුරු මාරුව ඉතාම යහපත් ප්‍රතිඵල ගෙනත් දෙන ග්‍රහ මාරුවක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය. මීන ලග්නෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්න සහ අටවැන්න අධිපති සිකුරු ග්‍රහයා කේන්ද්‍රගත බලයෙන් සහ දිග්බලයෙන් යුක්තව හතරවැන්නේ ගෝචර ගමනින් ගමන් කරනවා මිතුන් රාශිගතව. විශේෂයෙන් මීන ලග්නෙන් උපන් ඔබට මේ සිකුරුගේ ග්‍රහ ගෝචර ගමන සුබ සහ අසුබ මිශ්‍ර ඵලදායක ග්‍රහ ගෝචර ගමනක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයේ සිකුරු කේන්ද්‍රගත වීම තුළ හතරවැන්නේ තැන්පත් වීම තුළ ඔබට වෙනදාට වඩා තමන්ගේ ප්‍රසිද්ධිය, ගෞරවය, ඒ වගේම සමාජය තුළ කැපී පෙනෙන ගතියක් ඇතිව ජීවත් වෙනට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි යම් ආකාරයක තමන්ගේ අදහස් උදහස් ප්‍රතිපත්ති යම් ආකාරයකින් මේ කාල සීමාව තුළ ඒ ඔබ හිතන් හිටපු සැලසුම් සහගත දේවල් යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙන්නටත් ඔබට බොහෝ විට වෙනසක් කරන්නටත් ඔබට සිද්ධෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ඔබ ඔන්න වාහනයක් ගන්නට හිතන් හිටියා නම් ඒ වගේම ඉඩම් කණම් විශේෂයෙන් යාන වාහන වගේ දේවල් ගන්නට හිතන් හිටියා නම් ඔබට මේ කාල සීමාව තුළ එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම හැකියාවක් පවතිනවා. හැබැයි නමුත් ඔබ ඒ ඉඩකඩම් හෝ යාන වාහන මිලදී ගැනීමේදී බොහොම බුද්ධිමත්ව බොහොම දුරදිග සිතා බලා ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙනවා. මොකද ඔබට ඒ සම්බන්ධයෙන් තරමක් බාධාකාරී තත්ත්වයන් වගේම ඔබ රැවටිලි හෝ වංචාකාරීන්ට හෝ එවැනි ඔබට පාඩු අලාභහානී සිද්ධ වීමේ ඉඩකඩක් තිබෙන නිසා හොඳින් සොයා බලා ඒ දේවල් කර ගැනීම තුළ ඔබට වෙනට තියෙන අපහසුතාවයන්ගෙන් මිදීමේ හැකියාවක් අනිවාර්යෙන් පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඉඩකඩම් සම්බන්ධ දේපල සම්බන්ධ ගණඳුනු ආදී කරනවා නම් ඔබ ඒ සම්බන්ධ වංචා සහගත කටයුතු වලට බොහෝ විට හසු වීමේ ඉඩකඩක් තියෙන නිසා බුද්ධිමත්ව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මව සමග තිබුණු සම්බන්ධතා හෝ ඒ ආශ්‍රය තරමක් මේ කාලය තුළ වර්ධනය වුණත් හිතවත්කම සංවර්ධනය වුණත් ඔබට තරමක් ඇය සමග ළඟින් ආශ්‍රය කරන්නට නම් අවස්ථාව අඩු වෙන්නට පුළුවන්. කොහොම නමුත් වෙනදාට වඩා තමන්ගේ මව සහ පවුලේ අය සමග ටිකක් ලෙන්ගත්ව සුදශීලීව බොහොම ගෙදර පවුලේ අය සමග සතුටින් සාමීචියෙන් කාලය ගත කරන්න අවස්ථාව උදා වෙන කාල සීමාවක් හෙට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් වඩාත් විවාහ වේට පත් වෙන්න කෙනෙක් ඔබ මේ කාලේ සීමාව තුළ හොයනවා නම් ගොඩක් පරිස්සම් වෙන්නට ඕන. මොකද විවාහයට මේ කාලය තුළ බොහෝ විට අසු වෙන අය, බොහෝ විට ඔබට මුණ ගැහෙන අය තරමක් ඔබට වංචා කරන නැත්නම් රැවටීම් වලට නැත්නම් ඔබට නුසුදුසු අයෙක් සමග විවාහ වෙන්නට බොහෝ විට ඉඩකඩ තිබෙන නිසා. ඒ නිසා නුසුසු විවාහයක් සිද්ධ වීමේ ඉඩකඩ බොහෝ විට පවතින නිසා ඒ සම්බන්ධව මේ කාල සීමාව තුළ ගොඩනැගෙන ඔබට කලින් එහෙම ඇතිවිච සම්බන්ධතාවයක් නම් ඒ ගැටලුවක් නෑ. නමුත් මේ කාලය තුළ ගොඩනැගිලා යම් කෙනෙක් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන විවාහ වෙනවා නම් ඔබ තරමක් අනිවාර්යෙන් බුද්ධිමත්ව ඒ පිළිබඳ හොයලා බලලා ඒ දේවල් කරගන්න තමයි වඩා හොඳ. ඒ වගේම තමයි විශේෂයෙන්ම තරමක් තමන්ගේ දරුවන්ගේ දියුණුවට කරදර බාධක ඒ වගේම එදෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබගේ විශේෂයෙන් දරුවන් සම්බන්ධව තිබුණාට වඩා නම් දියුණුවක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔබගේ කුජ ග්‍රහය නීච වෙලා පස් වෙන්නේ ගමන් කිරීම තුළ දරුවන් සම්බන්ධව කොහොමත් කරදරක වාදක මේ කාලය තුළ එදී මේ වැඩි ඉඩකඩක් තියෙනවා. නමුත් ඔබට සිකුරුගේ ගෝචර ගමනත් එක තරමක් ඔබගේ ඒ තත්ත්වයන් අඩාල වෙලා දරුවන්ගේ දියුණුව තරමක් ඔවුන්ට යහපත් ප්‍රතිඵලයක් අත්කර ගැනීමේ හැකියාවක් අත් වෙනවා මේ සිකුරු ගෝචරයෙන් මේ කේන්ද්‍රයේ හතර වෙන්නේ ගමන් කිරීම ගමන් කරන කාලය තුළ. විශේෂයෙන්ම ඔබට තරමක්
මේ කාලය තුළ සෙම්රෝගවලින් පිද්දෝසවන්ගෙන් ඒවගේම පිත සහ සෙම කිපීම් ආදීෙන් හටගන්නා රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් පපුවාශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් හති ඇදුමවාගේ තත්ත්වයන් ඔබට තියෙනවා නම් ඒවා උස්සන්න වීම හැකියාවක් මේ කාලය තුළ පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වඩාත් ඔබ වෛද්‍ය ප්‍රතිකාර හරියාකාරව ලබාගෙන අවධානයකින් ක්‍රියා කිරීම තුළ ඒ තත්ත්වයන් අවම කර ගැනීම හැකියාව පවතිනවා. ඒ නිසා මීන ලග්නෙන් උපන් ඔබට මේ ආකාරයට යහපත් හෝ යහපත් ප්‍රතිඵල මේ සිකුරු මාරු නිසා ළඟා කර දෙන බව සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.